යුක්්‍රීණයේ දිරිආරක්ෂක පෙරමුණට ප්‍රහාර එල්ල කිරීමේදී මෙතෙක් රුසිය අනු හමුදාව තමන් අනුගමනය කළ සටන්ුපාය මාර්ග වෙනස් කර ඇති බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ පෙන්වා දෙනවා. ඒ අනුව දිරිආරක්ෂක පෙරමුණේ යුක්්‍රීණ හමුදා සාමාජිකයෙන් රැදී සිටින ස්ථාන මෙන්ම හමුදා සාමාජිකයෙන් ප්‍රවාහනය කරන රථ ඉලක්ක කරමින් ක්ෂණික ප්‍රහාර එල්ල කිරීමට රුසියාව උපාය මාර්ගිකව මෙම නව ක්‍රමවේද අනුගමනය කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව රුසිය අනු හමුදා විසින් ක්ෂණික විහිදුම් ප්‍රහාරක බලගනයක් පිහිටුව ඇති අතර ඒ අනුව ඔවුන් විසින් යුක්්‍රේන හමුදාවන් ඉලක්ක කරමින් සිදු කරන ප්‍රහාර ඉහළ දමා තිබෙනවා. රුසිය අනු හමුදාවේ ක්ෂණික ප්‍රහාරක බලකාය විසින් රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම් වැඩි වශයෙන් සිදු කරනු ලබන බවත් ඔවුන් ඒ සඳහා යොදාගනු ලබන්නේ මෑතකදී චීනය විසින් ලබා දුන් ඩෙස්ක්‍රොස් 1003 වර්ගයේ සැහැල්ලු වාහන බවයි බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ සිය වාර්තාව මගින් හෙළිකර සිටින්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලට යුක්රේන හමුදාවද මෙවන විට පිළිතුරු ලබා දීම අරබා තිබෙන බව එම බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ වාර්තාවේ සඳහන්. ඒ අනුව යුක්රේනයේ විසින් රුසියානු ක්ෂණික ප්‍රහාරක බලකායේ වාහන ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන අනුපයෝගී කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.